ගරු බාණ්ඩ සගයාට ලැබෙන බාණ්ඩ ගරු බාන්්ඩ, ලගු බාණ්ඩ වශයෙන් දෙකොටසකි. භික්‍ෂූන්ට නිතරම ඒවා පරිභෝග කරන්නට පාලනය කරන්නට සිදුුවන බැවින්, ගරු ලගු බාණ්ඩ පිළිබඳ විනය හොඳින් දැන සිටිය යුතිය. එසේ නොවහොත් ඒවායින් නිතර වරදට පැමිණිය හැකිය. ගරු බාන්්ඩවලට, අවිසජ්ජිය බා්ඩවේ பගிய බා්ඩ යනනම්ද කියනු ලැබේ සේනාසන කந்தකෙහි ගරුபාන්්ඩවිභාගය වදාරා ඇත්තේ අවිසජ්ජිය බා්ඩ அවේபங்கிய ා්ඩ යනනම්වලිනි එය මෙසේය පஞ்சமானනි ික්க்கவே අවිසජ්ජනි න விසජ්්‍යයේ தබ්බානි සගේේනවා ගනේනවා පුද්ගලේනවා විසජ්ජිතානිපි අවිසජ්ජිතානී හොන්थී යෝ විසජ්ජෙය ආපත්ති චුල්ලස්සච්චය. චුල්ලවග්ගපාලිය දෙසි හතුලිස්නාමය පිටුවෙන්. මහනනි මේ බාණ්ඩ පහ සංඝයා විසින් හෝ ගනයා විසින් හෝ පුද්ගලයකු විසින් හෝ අනිකෙකුට නොදිය යුතුය දුන්නේද ගත්තහුට අයත් නොවෙයි බාන්්ඩ යමෙක් අනිකිකොට දුන්නේ නම් ඔහුට තුලෙසි ඇවැත්වෙයි. කතමානි පංච ආරාමෝ ආරාමවත්තු ඉඳං පටමං අවිසජ්ජියංන විසජ්ජේතබ්බං සගේනවා ගනේනවා පුද්ගලේනවා විසජ්ජීතම්පී අවිසජ්ජිතං හෝදී යො විසජ්ජය ආපත්ති චුල්ලච්චයස්ස. කවර පහක් දෙයක්ත් ආරාමය ආරාම වස්තු යන මෙය සංගයා විසින් හෝ ගනයා විසින් හෝ, පුද්ගලයකු විසින් හෝ අනිකෙකුට නොදී යුතු පළමූන වස්තුවය. එය දුන්නේද ගත්තහුට අහිමිවෙයි. යමෙක් දුන්නේ නම් ඔහුට තුළෙසි ඇවැත්වෙයි. විහාරය විහාර වස්තුවය යන මෙය, සංඝයා විසින් හෝ ගනයා විසින් හෝ පුද්ගලයකු විසින් හෝ අනිකෙකුට නොදිය යුතු දෙවන වස්තුවයි. එය දුන්නේද ගත්තහුට අහිමිවෙයි. යමෙක් දුන්නේ නම් ඔහුට තුලැසි ඇවැත්වෙයි. ඇර පුටු ගුදරි කොට්ට යන මෙය සංගයා විසින් හෝ ගනයා විසින් හෝ පුද්ගලයකු විසින් හෝ අනිෙකුට නොදී යුතු තුම්වන වස්තුවයි. දුන්නේද ගත්තහුට අහිමිය යමෙක් දෙන්නේ නම් ඔහුට ඇවැත්වෙයි ලෝහ සැලි ලෝහ කටාරම් ලෝහවලින්කල වෑපොරෝ කෙටේරි උදලු ආරණඋපකරණ යන මෙය සංගයා විසින් හෝ ගනයා විසින් හෝ පුද්ගලයගු විසින් හෝ අනිකෙකුට නොදී යුතු අතරවන වස්තුවයි දුන්නේද ගත්තහුට අහිමි වෙයි යමෙක් දෙන්නේ නම් ඔහුට තුලැසි ඇවැත්වවෙයි වැල් හුන මුංජ නම් තන බබ්බජ නම් තන ගෙවල් සෙවැනි කරන අන් තන මැටි ලීබඩු මැටිබඩු. යන මේ සංගයා විසින් හෝ ගනයා විසින් හෝ පුද්ගලයකු විසින් හෝ අනිකෙකුට නොදිය යුතුය දුන්නද ගත්තහුට අයිමිය යමෙක් දෙන්නේ නම් ඔහුට තුලැසි ඇවැත්වෙයි භාග්‍යවතුන් වහන්සේ විසින් ගරුබාන්්ඩ වදාරා ඇත්තේ රාශි වශයෙන් පහකට බෙදීමෙනි. ආරාම ආරාම වත්තු යන දෙක පළමෝන රාශියයි. විවිහාරවත්තු යන දෙක දෙවන රාශියයි. මංච පීට බීස බිම්බෝහන යන හතර තුන්වන රාශියයි. ලෝහ කුම්බි ලෝහ බානක ලෝහවාරක ලෝහ කටාහ වාසි පරසු කුටාරි කුද්දාල නිකාදන යන නවය අතරවන රාශියයි. වල්ලි වේළු මුංච බ්බජ තින මත්තිිකා ධාරුබාන්්ඩ මත්තිිකා බාණ්ඩ යන අට පස්වන රාශියයි. සියල්ල පිණු කළ කල්හි ගරුබාන්්ඩ පස් විස්සකි දී සංගහානි දුවේ හොන්ති තතියං චතුසංගහං, චතුත්තං නවකොට්hාසං පංචමං අ් බේදනං, ඉතිපංචහි රාසීහි, පංච නිම්මල ලෝචනෝ, පංච වීස, විදං නාතෝ, ගරුබණ්ඩัง පකාසයි. සමන්තපාසාධික නම සය දහනමය පිටුව. විනේපාලියෙහි නම් වශයෙන් දක්වා ඇත්තේ, අතීත කාලයේ මිනිසුන් පරිභෝග කළ බාණ්ඩයන්ය ඒවාට සමාන මෙකල ඇති බාණ්ඩයෝද ගරුබාණ්ඩයන්ට අයත්වෙදී. යම්කිසි පූජාවකදී බොහෝ ගරුබාන්්ඩ ලදද ඒවා පෞද්ගලික වන පරිදිී නොබෙදී යුතුය බෙදුවද ඒවා ලද අයට අයිති නොවෙයි නොවෙදී යුතු බැවින් ගරුබාණ්ඩ අවේ බංගිය නම්වෙයි විහාරේක දී දායකයන් විසින් සංගස්ස දේම කියා ගරුබාන්්ඩ පූජා කළහොත් ඒවා සංගයාගේ ප්‍රයෝජනය පිණිස ඒ විහාරයේම තැබිය යුතුය. ඒ විහාරයට සෑහෙන්නට බඩු ඇත්තේ නම් එම බඩුඒ විහාරයට ඕමනා නැති නම් සාංගික වශයෙන් පරිභෝජනය කිරීම සඳහා අන් විහාරවලට දිය යුතුය. ඒ ඒ අයට පෞද්ගලික වශය නොදී යුතුය විහාරයෙන් පිටත ගේකකරන පින්කමකදී, සංගස්සදේම කියා ඇදක් පූජා කළහොත් ය සගස්තවීරයන් වාසය කරන ස්ථානයට දියයුතු බව විනි අටුවාවෙහි කියා ඇත. එහි බොහෝ ඇඳපුටු ඇත්තේ නම් එතැනට ඇඳකින් ප්‍රයෝජනයක් නැතිනම් ඇදක් ඕමනා විහාරයකට සාංගික වශයෙන් පරිභෝග කිරීම සඳහා දියයුතු බව කියා ඇත. මෙසේ විහාරයෙන් පිටතදී ලැබෙන අන්‍ය ගරුබාණ්ඩ සම්බන්ධෙන් පිළිපැදිය යුත්තේද ඒ කීම අනුවය. බහිසීමාය සංගස්ස දෙමාති දින්න මං්චනෝ සංගත්තේරස්ස වසන්නට්ඨානේන දා තබ්බෝ සචේ තත්थ බහු මංචා හොන්ති මංචේන කම්මං නත්ති අස්ස විසට්ඨානේ කම්මං අත්ති. තත්ත සංග පරිභෝගන පරිබෝන් ජාති දාතක්්බෝ සමන්තපාසාධිකා නමසය පහළුව පිටුව. දැන් බොහෝ තැන්වල පෙනෙන්නේ ලැබෙන සියල්ල ගමේ පන්සලට දීමය ඒ සුදුසුද නැතද යනු විම සියයුතුය. ආරාම ආරාම වත්තු යන මෙහි ආරාමය යනු වැවිල්ලක් ඇති බිමය ආරාම වත්තු යනු වැවිල්ලක් නැතිබිමය. විහාරවත්තු යන මෙහි විහාර යනු වාසය කරන ගොඩ නැගිලිය. විහාර වත්තු යනු ඒවා පිහිටිබිමය. ආරාමාදී ගරුබාණ්ඩ නොදිය හැකි වුවද එබඳු ගරුබාණ්ඩයක් ගරුබාණ්ඩයකට මාරු කළ හැකිය සංග්‍යා වෙසන විහාරයට දුරපිහිටි වත්තක් සමීපයහි පිහිටි වත්තකට මාරුකර ගත හැකිය. ගෙයක් වුවද ගේකට මාරුකර ගත හැකිය ඇඳ පුටු ආදී ගරුබාන්්ඩවලට වෙනත් ගරුබාණ්ඩ මාරුකරගත හැකිය. එක් වටිනා ඇදක් ඇදැන් කීපයකට මාරු කිරීමද වරද නැත සඝයාට අලාභවන පරිදි මාරු නොකළ යුතුය. සංගයාට ප්‍රයෝජන නැති ගරු බා්ඩ මුදල් කර ප්‍රයෝජනවත් බාන්්ඩ ගැනීමද වර්ද නැත. ඒ කැප්කරුවෙකු මගින් කළ යුතුය. ගරුබාණ්ඩ දී ආහාර වස්ත්‍රාධිය නොගත යුතුය. සගසතු හුණ දඩු ලී ආදිය ශෛත්‍ය කර්මාන්තයට සංගික විහාරවල වැඩට යොදා ඉතිරිවන ඒවා පෞද්ගලික වැරට යෙදවීමද වරද නැත. ඒවා ග ගිනිගත් කෙනෙකු ගෙන යනවානම් නොවැලක්විය යුතු බවද කියා ඇත. සංගයාට අයත් එක් වියත් හතරගුලක් පමණ දික් වන දනු කැබැල්ලක්කුවත් ලී කැබැල්ලක් වුවත් විනේ හැටියට ගරුබාණ්ඩයකි. සගසතු භූමිවල වැවී ඇති ගස් වැල්ද ගරු බාණ්ඩය. ඒ ගරුබාණ්ඩ අනිකෙකුට දීමේ අයිතියක් භික්‍ෂූන්ට නැති බව ගිහිියෝ නොදනදී. විහාරාධිපති ස්ථවීර නමකට විහාරය ඇති ඕනෑම දෙයක් දීමට බලය ඇත ඇයි ගිහිියෝ සිතති. එබැවින් ඇතැන් ගිහිියෝ හුනගස්, ුවක් ගස් තැන තැන ඇති ලී දඩුහා ඇතැ බාන්්ඩ භික්‍ෂූන්ගෙන් ඉල්ලති. මෙය ලොකු ප්‍රශ්නයකි ඉල්ලනසුළු දෙයක් නොදනහොත් ඔහු කලකිරෙති විරුද්ධ වෙති සමහරවෙයට විරුද්ධකම් කරන්නටත් පටන් ගනිති. මේ හාමුරුවු අනුන්ට බණ කියනවා මිස අහකදමන දෙයක්වත් කෙනෙකුට නොදෙති. යැයි, විනය නොදත් ගිහිියෝ කල කෙරෙති මේ ඔබතෝ කෝටික ප්‍රශ්නයකි දුනහොත් භික්ෂුවට ඇවැත්වෙයි නුදුනහොත් ගිහියන්ගෙන් කරදර පැමිණයි මෙබඳු කරුණුවලදී ස්ථානෝතිිත ප්‍රඥාවෙන් ක්‍රියාකොට දෙපසින්ම නිදහස ලබාගන්නට දැ ගත යුතුය නුවනැති ගිහියා සග සතුදේ ගැනීමට නුසුදුසුභව කියා සතුරු කරවිය හැකිය මෝඩ ගිහිා එසේ සතුරු නොකළ හැකිය එබඳු අවස්ථාවලදී භික්ෂුවට ඇත්තේ නම් වලපවන්නේ නැතිව ගෙනයන්නට හැර තුෂ්ණම් බූතවීමය සඟසතු බඩු තබා පෞද්ගලික බඩුවුවද සැමටමදීම නොසුදුසුය සද්ධා දෙය විනිපාතය දික්කවේ සද්ධා දෙයන් මිනිපාතයේ තබ්බං යෝ විනිපාතේය ආපත්ති දුක්කට අස්ස මහනනි සැදැහැන් දෙනලද්ද විනාශ නොකළ යුතුය යමෙක් විනාශ කරේ නම් ඔහුට දුකුලාා ඇවැත්වෙයි මහාවග්ගපාලිය හන්සී විසිහැ පිටුව ගියන් විසින් භික්ෂූන්ට සැදැහෙන් දෙන සිව්පසය නොමනා පරිදිී පරිභෝග කිරීමෙන් හෝ නුසුදුසන්ට දීමෙන් හෝ විනාශ කරනු දක්නා සැදැහැවතුන්ට ඇතිවන්නේ භික්‍ෂූන් කෙරෙහි අප්‍රසාදයකි. නොමනාලෙස පරිභෝග කොට දුන් සැදැහවතුන්ගේ හිත්‍රිදවීම බලවත් වරදකි. තමන් පූජා කළදය භික්‍ෂූන් විසින් පරෙස්සමෙන් බොහෝකල් පරිභෝග කරනු දක්නාා ගිහිියෝ ික්ෂන් කරෙ ක පහදිදी. කොසබෑනුවර උදේනි රජ්ජ्यුගේ සාමාවති දේව्य ප්‍රධාන පන්සීයක් ස්ත්‍රීහු ආනන්ந்த ස්තවීරැන් වහන්සේගෙන් बනාසා පැහැදිී තමතමන්ගේ උතුරු සලු උන්වහන්සේට පූජා කළ. උතුරුසලු නැතිව සිටින ස්ත්‍රී දැක රජතුමා तोොපගේ උතුරු සවුළුල්ට කුමක් වීදැයි ඇසය. ස්ත්‍රීහු, නන්ந்த ස්තවීරයන් වහන්සේට පූජා කළ බව කීහ සියල්ලම ආනන්ந்த ස්ථවීරයන් වහන්සේ පිළිගන්නා ලද්දේද යයි අසා එසේය කීකල්හි රජතුමා ආනන්ந்த ස්තුවීරයන් වහන්සේ වෙ තේළඹ මෙ පමණ වස්ත්‍ර රාශයක් නුබෝහන්සේට කුමකට ද ඇසීය මහරජ අපට ඕමනා පමණ ගෙන සෙස්ස දිරූසිවුරු ඇති භික්‍ෂූන්ට දෙමු යයිතරන් වහසේී है ස්වාමීණ ඒ භික්‍ෂූන්ගේ දිරු සිවරුවලට කුමක් කෙරෙදද ඒ රජතු ऐसीය වඩා දිරු සවරු ඇතින්ට දෙනා යයිී है ඔවුන්ගේ දිරු සවරුුවලට කුමක් කෙරෙදද යයි රජ ऐसीය මහරජ පසතුරුණු කරෙය යතෙරු වහන්සේ है පරණ පසතුරුණුුවලට කුමක් කෙරෙද්ද යයි රජවැසීය. බොමතුරුණු කෙරෙත්තේ ඇයි තෙරනුවෝ කීහ. පුරාණ භමුතුරුණුවලට කුමක් කෙරෙද්ද යැයි රජු වැසීය. මහරජ ආබිසි කරන්නහ යැයි කීහ. පුරාණ පාවිිසි වලට කුමක් කෙරෙද්ද යැයි විචාලය ඒවා සිහින් කැබැලි කොට මැටිහා අනා බිත්තිවලට ගසනාහ යැයි කීහ ස්වාමීණ මෙතෙක් දුර ගොස්ද ආයන් වහන්සේලාට දුන්දය නොනස්නේය යයි රජුීය එසේ මහරජයයි තෙරුන් වහන්සේ කීහ රජු පැහැදී වස්ත්‍ර පන්සීයක් ගෙන්වා තෙරුන් වහන්සේට පූජා කළේය චුල්ල වගග පාලියෙන් සැදහෙන් දෙන සිව් පසය දීමට නුසුදුස්සන්ට දීමද සද්ධාදය මිනිපාතනයේය එබැවින් භික්‍ෂූන් විසින් තමාට ලැබෙන ප්‍රත්තිය නුසුදුස්සන්ට නොදිය යුතුය. දීමට සුදුස්සෝ අනුජානාමි භික්කවේ මාතා පිතුන්නං ධාතුන් මාවග්ගපාලිය හත්සී විසිහය පිටුව යනුවෙන් මාපියන්ට දීම තතාගතයන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇතිබැවින්, මාපියෝ දීමට සුදුස්සෝය. කොතරම් අගනා දෙයක් වුවද මාපියන්ට දීම සද්ධාදේය විනිපාතනය නොවෙයි. මාපියන්ට වුවද පෞද්ගලිකදය මිස සගසතුද නොදිය යුතුය. මාපියෝ රජයහි පිහිටියාහෝද, පුත්‍ර වූ භික්ෂුවගෙන් යමක් බලාපොරොත්තු වෙත්නම් දියයුතුය. උපස්ථානය බලාපොරොත්තු වෙත්නම් උපස්ථාන කළ යුතුය. දුබලමාපියන්ට උපස්ථායකයන් නැතිනම් විහාරයහි නවතාගෙන උපස්ථාන කිරීමද සුදුසුය ස්ත්‍රී ශරීරය ස්පර්ශකිරීම පැවිද්ධන්ට නුසුදුසු බැවින් ශරීරය ස්පර්ෂ නොකරමින් මවට උපස්ථාන කළයුතුය. මාපියන්ට උපස්ථාන කරන්නවුන්ට හා විහාරස්ථානයන්හි වත් පිළිවෙත් කරන්න உුන්ටද ප පලාසේන්ටද ද සுදசுய ප පලාස යනු විහාරයේ නැවති පැවිදිවීමට සූදානම් වන තැනත්තාය. ඔහට භික්‍ෂෝන්ගේ භාජන වල වුවද කෑமදී සුදුසුය පබ්බජිත පරිභෝගෝ හි අගාරිකානං චේතියක්ට්ටානියෝ සමන්තපාසාධිකා තුන්සිියතිස් අට පිටුවෙන් යැයි පැවිද්ධන් පරිභෝග කරන වස්තූහු ගිහිියන්ට චෛත්‍යස්ථානයේහි සිටිතයි දක්වා ඇතිබැවින් පණ්ඩු පලාසයාට හැර අන්ගිහිියන්ට භික්ෂූන්ගේ භාජනවල කෑම නොදියයුතුය මාපියන්ට වුවද නොදී යුතු බව දක්වා ඇත. දී සතුටු නොකළහොත් අනතුරු සිදුවන්නට ඉඩ ඇතිබැවින් නපුරු සොරුන්ටහා අධිපතින්ටද දිය යුතුය. සොරුට සගසතු වස්තු වූවද දීමට සුදුසු බව දක්වා ඇත. මගවියදම් නැතිව විහාරයට පැමිණෙන ආගන්තුකයන්ට හා රෝගීන්ටද දිලින්දන්තඩ දීම සුදුසුය. එය ඔවන්ගේෙන් කිසි ප්‍රත්‍යපකාරයක් බලාපොරොත්තු නොවී ශුද්ධ චිත්තයෙන්ම කළ යුතුය. සග සතුද ආරක්‍ෂා කිරීම පිළිබඳ සිකපද. යෝපන බික්හු, සංගිකං මංචංවා, පීටංවා, බිසිංවා, කොච්චංවා, අජ්‍යෝකාසේ සන්තරිත්ත්වා, වා සන්තාාර පෙත්වාවා තං පක්කමන්තෝ නේව උදරයන උදරාපෙය අනාපුච්චාවා ගච්චෙය පාචිත්තයන්. යම් මහනෙක් සගසතු ඇදක්හෝ පුටුවක්හෝ මෙට්ටයක්හෝ කොච්ච නම්බූ කෙඳිවලින් කළ අසුනක් හෝ එළිමහනේ අතුරාහෝ අතුරවාහෝ යන්නේ එය නැවත තැන්පත් නොකෙරේ නම් නොකරවා නම් අකෙකුට බාර නොකොට හෝ යෙයි නම් පචිති වෙයි සඟසතු ඇඳ පුටු ආදිය එළිමහනේ අතුරාහෝ අතුරාවා හෝ ඒවා තැම්පත් තැම්පත් කිරීමට අනිකෙකුට හෝ බාර නොකොට බාණ්ඩෙ ඇතිතැනින් ලෙඩ්ඩු පාතයක් ඉක්ම ගිය නම් පචිති ඇවැත්වෙයි කියලද බා්ඩ හැර භමුතුරුණු පාබිසි ආදී අන් සඟසතු බඩුවක් එළිමහනේ දමායාමෙන් දුකුලා ඇවැත්වෙයි අනිකෙකුගේ පෞද්ගලික දෙයක් එලිමහනේ දමාගියද දුකුලා ඇවැත්වෙයි තමාගේ දෙය දමායාමෙන් ඇවැත්නොවෙයි හේමන්ත ග්‍රීෂ්ම ඉරුතු දෙකෙහි වැසි නැතිකාලයේ බාන්්ඩෙලිමහනේ තැබීමෙන් ඇවැත්නොවෙයි සතුන් අපවිත්‍ර කරන ගස්යට නොතැබිය යුතුය. යෝපන බික්හු සංගිකයේ විහාරේ ස සන්තරිත්වා සන්තාාර පෙත්වා පක්කමන්තෝ නේව උදරය න උදරාපෙය අනාපුච්චාවා ග්ச்சය පාචිතියං පාචිත්‍යපාලිය පනස් පහපිටුව. මහනෙක් සඟසතු විහාරයෙහි සයනයක් අතුරාහෝ අතුරවා හෝ යන්නේ ඒ තැන්පත් නොකරේ නම් නොකරවා නම් අනිකෙකුට බාර නොකොට හෝ ඒ නම් පචිති ඇවැත්වයි මේ සිකපදයේ සේය හෙවත් සයන යන වචනයෙන් කියනු ලබන්නේ බිසි චිලිමිකා උත්තරත්තරණ බුම්මත්තරණ පට්ටිකා චම්මක්හ්ඩ නිසීදන පච්චත්තරණ තින සන්තාාර පන්න සන්තාාර යන දහයය එහි බිසි යනු ගුදරිය චිලිමිකා යනු බදාමයෙන් මට්ட்டම් කර ඇති බිමෙහි පැහැය ආරක්ෂාවම පිණිස එලෙන ඇතිරියකි උත්තරත්තරණ යනු ඇද පුතුුවලට එලන ඇතිරිය බුමත්තරණ යනු බිමට එලන ඇතිරිය තට්టකා යනු තල්පත් ආදියෙන් කළ පැදුරකි චම්මක් කණ්ඩ යනු සම්කඩය නිසීදන යනු හිදගැනීමට පාවෙච්චි කරන දහවලු සහිත වස්ත්‍රේකි පච්චත්තරණ යනු ලොම් ඇති ඇතිරිය තින සන්තාාර යනු පැදුුරුය පන්න සන්හාාර යනු තල්පත් ආදියයෙන් කළ පැදුරුය සංගයාට අයත් කියනලද බිසි ආදී වස්තු දහයෙන් යම් කිසිවක් ගෙන සගසතු විහාරයක අතුරා පරිභෝග කොට යන කල්හි එය තැන්පත් නොකොට තැන්පත් නොකරවා හෝ අනිකෙකුට භාර නොකොට හෝ විහාරයෙන් බැහැරෑන භික්ෂුවට පචිති වෙයි පරික්ෂපයක් ඇති විහාරයෙහි පරික්ෂේපයෙන් පිටතට පළමුපිය තැබී මේදී දුකුලා ඇවැත්වෙයි. දෙවන පිය තැබී මේදී පචිති ඇවැත්වයි. අපරක්ෂිප්ත ආරාමයෙන් උපචාරය ඉක්මවනු සමග පචිති ඇවැත්වෙයි. උපචාරයනු ලෙඩ්ඩු පාත දෙකකි. විහාරූපචාරයේහෝ, උපට්ඨාන සාාලාවක හෝ මණ්ඩපයක හෝ රුක්මුලක හෝ බිසි ආදිය පනවා තැන්පත් නොකොට යන්න හොට දුකුලා ඇවැත්වයි. ඇදක් හෝ පුටුවක් හෝ විහාරයේ හෝ විහාරූපචාරයේ හෝ උපස්ථාන ශාලාවේ මණ්ඩපයේ හෝ රුපක්මුලක හෝ පනවා තැන්පත් නොකොට යන්නහොට දුකුලා ඇවැත්වෙයි විහාරය තුළ පණවා තැන්පත් නොකොට යන්න හොට ප්චිති වන්නේ විහාරය තුළ එසේ තිබෙන්න්නට හැරගිය කල්හි වයන් නැගී අතුළ දෙයත් නැතිවී විහාරයටත් හානිවන නිසාය පිටත අතුරාගිය කල්හි නැසෙන්නේ අතුළ දෙය පමණකි එයට දුකුලා ඇවැත් පනවා ඇත්තේ ඒ නිසාය යම් කිසි විහාරයක අසුන්ගෙන එක්රයක් වුවද වාසය කොට යන භික්‍ෂුව තමා පරිභෝග කළ අසුන් විහාරස්ථ භික්‍ෂුවකට හෝ අන් සුදුසු කෙනෙකුට භාරදී යාම සිකපද නැතද යුතුකමකි යම් කිසි විහාරයක අසුන්ගෙන කලක් වාසය කළ හො යන කල්හි විසූතන පවිත්‍රකොට බඩු තැන්පත්කොට සුදුස්සකුට භාරදයාම යුතුකමකි විසූ තැන ගැන නොසලකායාම අසීලාචාරකමකි වයන් නොනගන සතුරන්ගෙන් සොරුන්ගෙන් අන්තරායක් නොවන ආරක්ෂාව ඇති විහාරයක පනවාගත් අසුන එසේම තිබෙන්නට හැරයාමෙන් ඇවැත් නොවෙයි. නබික්හවේ අදහෝතේහි පාදෙහි සේනාසනං අක්කිමි තබ්බං. ය අක්කමේය ආපත්ති දුක්කටස්ස. චුල්ලවගපාලිය දෙසය පනස් හතර පිටුවෙන්. මහණනි නොසේදූ පයින් සෙනසුන නොපෑගිය යුතුය. යමෙක් පාගානම් දුකුලා ඇවැත්වෙයි. නභික්හවේ අල්ලේෙහි පාදෙහි සේනාසනං අක්කමි තබ්බං. යෝ අක්ක මෙේය ආපත්ති දුක්කටස්ස. මහණනි තෙත් පයින් සිෙනසුන නොපෑගිය යුතුය. යමෙක් පාගානම් ඔහුට දුකුලා ඇවැත්වෙයි. නොපෑගිය යුත්තේ පියතැබූ තැන වතුරපෙනන තරමට තෙත්වූ පයිනි තෙත්පයින් පිරියම් කළ බිමහෝ ඇදපුටු පෑගීමෙන් ඇවැත් වෙයි. පාවිිසි පෑගීමෙන් ඇවැත්නොවෙයි බික්වේ ස උපාහනේන සේනාසනං අක්කිමි තබ්බං යෝ අක්ක මෙය ආපත්ති දුක්කටස්ස සමන්තපාසාධිකා නමසය විසි එක පිටුව. මහනනි වහන්සයිත පයින් සෙනසුන නොපෑගිය යුතුය යමෙක් පාගානම් ඔහුට දුකුලා ඇවැත්වෙයි. වහන් පයලා පෑගීමෙන් හානියක් නොවන ශක්තිමත් බිම පෑගීමෙන් වරදක් නොවෙයි බික්හවේ පරිකම්ම කතාය භූමයා නිට්ටුහිතබ්බං යෝ නිට්ටහුහෙය ආපත්ති දුක්කටස්ස. මහනිනි පිරියම් කළ බිම කෙල නොගැසිය යුතුය. යමෙක් කෙළ ගසානම් දුකුලා ඇවැත්වෙයි. න බික්හවේ පරිකම්ම කතා බිත්ති අප්පස්සේ තබ්බා යෝ අපස්සය ආපත්ති දුක්කටස්ස. මහනිනි ළ බත්த்தයට හේත්තු නොවියයුතුය. යම හේතු ஏනම් ඔහුට දුකුලා ඇවැත්වෙයි. பிரரியම් කළ බිත්த்திய යනු හුණුවාදෙන් மட்டாம் කලලத බත්த்தியහා චිත්‍ර කර්ම කළ බත්த்தியය. න කේவලංච බිත්த்திமேව ද्වාரம்ම්පි වාතපானம்பிි அப்பசேன பலකம்පි, පசாான தம்பி ருக்கதம்பம்பி, சீவரேனවා கேනச்சிவா, අපටි චා දෙෙත්වා අප සයි තුංන ලබති. හුදෙක් බිත්තියම නොවෙයි දොරටුද කවුලුුවලටද හේත්තුවන පුවර්ුවලටද ගල් කනුුවලටද ලීකනුුවලටද සිවරෙන් හෝන් කිසිවකින් නොවසා හේත්තුවීම නුසුදුසුය. නුසුදුසුුවන්නේ දහඩිය ගැල්වී ඒවා අපවිත්‍රවන බැවිනි එසමේෙහි භික්‍ෂූහු පාසෝදාවුවද සඟසතු සෙනසුන්වල නිදාගැනීම සුදුසුදැයි සැකකළෝය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැලකලකාලිහි අනුජානාමි භික්කවේ පච්චරි තරිත්වා නිප්පජිත්තුම් චුල්ලවග්ගපාලිය දෙසය පනසතර පිටුව. යැයි සඟසතු ඇඳ ඇතිරිලි මත තමා සතු දෙයක් අතුරා නිදන්නට අනුදැන වදාළහ පරිබන්ිකතං බූමිවා බුම්මත් තරණ සේනාසනංවා සංගික මංචි පීටංවා අනෝ සන්තකේන පච්චත්තරණන පච්චත් තරිත්වා නිපජිතබං சේ නිදදායතෝි පච්ත් තරණ සකුචිතේ ෝචි සරීරාවය මංචංවා පීටංවාසිති ආපත්තිව සමන්තපාසාධිකා නමසී විසි දෙක පිටුව ම් කළ බිමහෝ බමුතුරුණුසිෙනසුන් හෝ සඟසතු ඇද පුටු හෝ තමා අයත් පච්චත් තරණයකින් වසාම නිදිය යුතුය ඉදින් නිධනකාල්හි පච්චත් තරණය හැකිලි යම්කිසි ශරීරාවයාවයක් ඇඳෙහි හෝ පුටුවෙහි ස්පර්ශවී නම් ඇවැත් වේමය පච්චත් තරණය භික්‍ෂූන්ට නියමිත සිවරු නවයකි නකකි එහි දිගපලල් නීමයක් නැත පැහැය නියමයක් ද නැත එය පඩුපවා හෝ නොපවා පරිභෝග කිරීමට සුදුසුය එය සඟසතු අසුන් කිලිටි නොවීම පිණිස ඒවා මත එලා ගැනීම පිණිසය හැඳීමට පෙරවීමට නුසුදුසුය